තෙරුවන් සරණයි අයිබෝවන් ධර්මචාර්ය පාඩම් සාකච්ඡාව ඉතිහාසය හා සංස්කෘතිය පොතට අදාළව නවවෙනි පරිච්ඡේදයේ 4 වෙනි කොටස විදිහට අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ නාලන්ද විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු සහ ශිෂ්‍යෝ පිළිබඳව ආචාර්යවරු සහ ශිෂ්‍යෝ පිළිබඳව ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා අනිත් පාඩම් මෙන්න මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා YouTube එකේ සර්ච් කරලා ඔබට පුළුවන්කම තියෙනවා නරඹන්නට අපගේ නාලිකාව ඉතින් නාලිකාවට සම්බන්ධ වෙලා ඔබට පුළුවන් මෙන්න මේ විදිහට टाइप कर ला पे नाली का उड़ा संबंध बिन पीरीवेन दाहम पास लगी ला इधर मैं भी दिया टाइप कर ला सर्च कर ला आटा पास से मैं भी दिया पीरीवेन दाहम पास ल इट पास मैंने मे वगे सल कुना देख बला पुलवां कम तीन मे वगे सल कुना इतनी सल कुन एब पास मैंने मे वगे पिटूट अन्ट पुलवा एग्ञाट पास ඔබට පුළුවන්කම තියෙනවා අපේ නාලිකාව තුල තියෙන තොරතුරු බලා ගන්නට ඊට පස්සේ හෝම් වීඩියෝ ප්ලේලිස්ට් ඔය විදිහට විස්තරයක් තියෙනවා ඉතින් මේකෙන් මෙන්න මේ තුන්වෙනියට තියෙන ප්ලේලිස්ට් කියන එක තෝරගන්න ප්ලේලිස්ට් කියන එක තෝරගත්තට පස්සේ ඔබට පහතින් දැක බලා ගන්නට පුළුවන් අපගේ ප්ලේලිස්ට් එකේ තියෙන පාඩම් සියල්ලක්ම මෙන්න මේ විදිහට प्लेलिस्ट वल्ट दाला तीनो ओबट पुलुवांकम तीनो मी पाडाम अवश्य पाडाम दाम पासल अवसाने विभागे नाम धर्माचार विभागे नाम दाम पासल श्रेणी विभाग नाम सामान्य पेल विभागे दाल पाडाम नाम एविधेट तोरागेनी मी पहासु तीनो बौद्ध शिष्टाचार्य प्रश्नोत्तर पाडाम साकच्चा ओबट पुलुवांकम तीनो अपि अरगिन बलमु एकक मैंने मैं भी दिया था अरगत्तम अब डे पुलुवांग का मत ये ना वा मैं भी दिया था नारबान मैं तीन ने अपे बौद्ध धर्माचार्य विभागे टा दाल अब धर्मी पाडाम पहले प्लेलिस्ट के तीन ना पाडाम टीका मैंने मैं पहते हैं अब डे पुलुवांग इतनी ये पाडाम डाउनलोड कर गाने डे पुलुवांग नारबान डे पुलुवांग का मत ये ना ये मना අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඔබට පුළුවන් ධර්මාචාර්ය විභාගයේ ඉතාමත් හොඳින් සමත් වෙන්නට. ඉතින් එහෙමනම් ඒ කෙරෙහි අවධානය යොමු කරලා කටයුතු කරන්නට කියලා ඔබට මතක් කරන ගමන් අපි බලමු ආචාර්යවරු සහ ශිෂ්‍යයන් පිළිබඳව මොනවද අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙමයි. ඔබගේ පොතේ සඳහන් වෙන්නේ තොරතුරු आचार्यवरु कियन अनुमातृका यटते बलन्न ह्यून स्यान इमिपानन विसिन नालंदा महा विहारे पिलिबंदव करुण लबन मे विस्तर अनुव नालंदाव नेवासिक विश्वविद्यालय की मेहि नेवासिकव वासे कल आचार्य शिष्य सह नेवासिक पिरिस दस दहस की मे पिरिसिन एकदास पांसिय दहयक आचार्यवरु ए गुरु पिरिसिन දහසකට සූත්‍ර හා ශාස්ත්‍ර ග්‍රන්ථ කාණ්ඩ 20ක් විස්තර විවරණ සහිතව පැහැදිලි කළ හැකි විය 500කට සූත්‍ර හා ශාස්ත්‍ර 30ක්ද 10 දෙනෙකුට කාණ්ඩ 50ක්ද පැහැදිලි කළ හැකි විය නාලන්ද විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේට සූත්‍ර හා ශාස්ත්‍ර ග්‍රන්ථ සියල්ලම පැහැදිලි කළ හැකි වූයේ නාලන්ද විශ්වවිද්‍යාලාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ज्ञान वृद वूह तपोवृद वूह
गुणवृत वूह यतुमो विश्वविद्यालय आचार्य शिष्य सेवक यन तेपिरिसगेम नोमाद गौरवादरेट पात्र वूह सियलु दिना विसिन पूजित वूह अन्न ए विधियटाय तोरतुरु संधान वेन्ने अपि बलमु हेउन्सियान तेरुन वहन्से संधान करन ब्रह्मन वृतांते कोटसक अपि मीट कलिन कोटसे साकच्छा करला तियेनवा ඔබට ඉදිරිපත් කරලා තියෙනවා ඒ කොටස බලන්න ඉතින් ඒ කොටසේ තමයි ඒ උද්ෘතයේ තමයි මෙන්න මේ විස්තරේ තියෙන්නේ හියුන්සයන් තෙරුන් වහන්සේ දක්වන විදිහට මෙහි නේවාසික වාසය කළ ආචාර්ය ශිෂ්‍ය සහ නේවාසික ආචාර්යවරු ඉඳලා තියෙනවා ශිෂ්‍යෝ ඉඳලා තියෙනවා ඊට අමතරව නේවාසික පිරිසක් ඉඳලා තියෙනවා ආචාර්යවරු සහ ශිෂ්‍ය කණ්ඩායම් එතකොට ආචාර්ය සහ ශිෂ්‍ය කණ්ඩායම් කීයක් දෙඳලා තියෙන්නේ දසදහසක් ආචාර්යවරු සහ ශිෂ්‍යෝ පිරිස් වශයෙන් ගත්තම 10000යි ඉතින් ආචාර්යවරු කියන අනුමාත්‍රකාව තමයි අපිට මෙතනදී විශේෂ අවධානයට යොමු කරන්නට තියෙන මාත්‍රකාව මේ පිරිසෙන් 1510ක් ආචාර්යවරුය 1510 දෙනි ආචාර්යවරු गुरु पीरसेन दाहकट सूत्र हा शास्त्र ग्रंथ कांड विश्यक विस्तर विवरण सहित पहदिल कल है कि भी गुरुवरु गुरु पीरसेन दाहकट सूत्र हा शास्त्र ग्रंथ कांड विश्यक विस्तर गुरुवरु में पीरसेन गुरुवरु एकदास पांसीय दाह दिने किटिया केला भी इकन गाता इतिंग एकदास पांसीय दाह दिना आगे दाहकट सूत्र सह शास्त्र ग्रंथ कांड विश्यक विस्तर विवरण सहित पहदिली करानेंट पुलुवांकम तिबिलती एनो एक यान्नी एतराम ज्ञानान्वित पिरिसक दहसक दिने इत्ता ज्ञानान्वित पिरिसक विधियर तमाय मे अनुव अपिट अधस करानेंट वेन्ने अपिट इगन गानेंट वेन्ने इलंगट संधान वेन्वा पंसीयकट सूत्र हा शास्त्र तिहक्द दह दिनकुट कांड पनहक्द पहदिली कल हेकिय පන්සියයකට සූත්‍ර සහ ශාස්ත්‍ර 30ක් ඉදිරිපත් කරන්න පුළුවන්. 10 දෙනෙකුට කාණ්ඩ 50ක් පැහැදිලි කරන්න පුළුවන්. ඊට අමතරව අපි අවධානය යොමු කරමු ඊළඟට තියෙන කොටස කෙරෙහි ඔබේ පොත අරගන්න. පොත අරගෙන මෙන්න මේ විදිහට අවධානය යොමු කරමින් අපි මේ කොටස අධ්‍යයනය කරමු. ඊළඟට සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි 1510 දෙනෙකුගෙන් සැදුම්ලත් ආචාර්ය මණ්ඩලයට අප උපස්ථාන කිරීම සඳහා මානව නමින් හැඳින්වුණු 1500ක් පමණ පිරිසක් සිටින්නට ඇත. ඔව් ඊට කලින් තව කොටසක් තියෙනවා විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේට සූත්‍ර සහ ශාස්ත්‍ර ග්‍රන්ථ සියල්ලම පැහැදිලි කළ හැකි. නාලන්ද විශ්වවිද්‍යාලයේ හිටියා කුලපති හාමුදුරුවන් වහන්සේ නමක්. ඉතින් ඒ කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශාස්ත්‍ර සූත්‍ර ශාස්ත්‍ර මේ දෙකම කොටස් දෙකම සම්පූර්ණ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. ඒ තරම් ඥානවන්ත වූ ස්මෘති ශක්තියෙන් යුක්ත වූ ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි කුලපති ස්වාමින් වහන්සේ විදිහට කටයුතු කරලා තියෙන්නේ. නාලන්ද විශ්වවිද්‍යාලාදී පති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඥාන වෘද්දයි, තපෝ වෘද්දයි, ගුණ වෘද්දයි. ඥාන වෘද්දයි කියලා කියන්නේ ඥානෙ ගොඩක් මුහුකුරා ගියපු කෙනෙක්. තපෝ ගුණගත් වලින්, ගති ගුණ වලින් වැඩිමහලු කෙනෙක්. ඒ වගේම ගුණ ධර්ම වලිනුත් ඒ වගේමයි. එතුම විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශිෂ්‍ය සේවක යන තෙපිරිසගේම නොමද ගෞරවාදරයට පත් වූහ. නාලන්ද විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු ඉඳලා තිනවා, ශිෂ්‍යයෝ ඉඳලා තිනවා, ඒ වගේම සේවකයෝ ඉඳලා තිනවා. ඒ වගේම තමයි ආචාර්යවරු කියන මේ කොටස යටතේ අපිට අවධානය යොමු කරන්නට වෙනවා. මේ විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන්ද්‍ර කෙනෙක්, ස්වාමින් වහන්සේ කෙනෙක් ඉඳලා තිනවා. සියලුම ශාස්ත්‍ර සූත්‍ර මතකයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන් විදිහේ ඥාන වෘද්ද, ගුණ වෘද්ද සහ
තපෝවෘද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක්. තෙපිරසගේම නොමද ගෞරවාදරයට පත් වෙලා තියෙනවා. ආචාර්යවරුන්ගේ ගෞරවාදරයට, ශිෂ්‍යයින්ගේ ගෞරවාදරයට සහ සේවක පිරිසේ ගෞරවාදරයට සියලු දෙනා විසින් පූජිත කෙනෙක් වුණා. 1510 දෙනෙකුගෙන් සැදුම්ලත් ආචාර්ය මණ්ඩලයට අප උපස්ථාන කිරීම සඳහා මානව කියන නමින් හඳුන්වන විශේෂ කණ්ඩායමක් ඉඳලා තියෙනවා. 1500 දෙනෙකුගෙන් සැදුම්ලත් ආචාර්ය මණ්ඩලයට අප උපස්ථාන කිරීම සඳහා පත් කරලා හිටපු පිරිස හඳුන්වපු නම මොකක්ද? මානව කියන නමින් හැඳින්වුණු 1500ක් පමණ පිරිසක් ඉඳලා තියෙනවා. මේ පිරිස ආචාර්ය මණ්ඩලයට අප උපස්ථාන කිරීම සඳහා කටයුතු කරපු පිරිසක්. ඊළඟට හේවුන්සියන් තෙරණුවන් කරන විස්තරයට අනුව මේ 1500ක් පමණ වූ මානවකයෝ විශ්වවිද්‍යාලයේ නේවාසික වූ ආචාර්ය භවතුන්ට උපස්ථාන කළ අතර අධ්‍යයනයේද නිරත වූහ. හේවුන්සියන් කියන තෙරණුවන් වහන්සේ සඳහන් කරන විස්තරයකට අනුව ඉතින් අපිට සාකච්ඡා කරනකොට මානවක කියන මේ පිරිස, මානවක කියන පිරිස තමයි ආචාර්ය මණ්ඩලයට ආචාර්යවරුන්ට අප උපස්ථාන කරන්නේ. මේ පිරිස නේවාසිකව ඉඳගෙන නේවාසික වූ ආචාර්ය භවතුන්ට උපස්ථාන කිරීම සඳහා කටයුතු කරනවා. ඊට අමතරව අධ්‍යයන කටයුතු වලත් නිරත වෙලා තියෙනවා. ඊළඟට අවධානය යොමු කරන්න විශ්වවිද්‍යාලයේ සුද්ධ පවිත්‍ර කිරීම, විශ්වවිද්‍යාලයේ උද්‍යානයේ සැකසීම, උද්‍යානය සැකසීම, ආහාර පාන පිළියෙල කිරීම, ජල සම්පාදනය කිරීම, ජලය සම්පාදනය කිරීම, උද්‍යානය සැකසීම, ආහාර පාන පිළියෙල, විශ්වවිද්‍යාල සුද්ධ පවිත්‍ර කිරීම, ජලය සම්පාදනය කිරීම, මෙන්න මේවා තමයි මේ මානවක කියන පිරිසට පැවරලා තිබුණු කාර්යභාරය උනේ. මොනවද මේ මානවක කියන පිරිසට හිමි වෙලා තිබුණු කාර්යභාරය උනේ? විශ්වවිද්‍යාල සුද්ධ පවිත්‍ර කිරීම, විශ්වවිද්‍යාලීය උද්‍යානය සකස් කිරීම, ආහාර පාන පිළියෙල කිරීම, දර රැස් කිරීම, ජලය සම්පාදනය කිරීම වගේ කටයුතු. ඒ වගේ අත්‍යවශ්‍ය පොදු කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම සේවක පිරිසක් ඉඳලා තියෙනවා. විශ්වවිද්‍යාලය සුද්ධ පවිත්‍ර කිරීම. ඔව්. ඉතින් මෙන්න මේ කියන දේවල් කරන්න තව වෙනම පිරිසක් ඉඳලා තියෙනවා. විශ්වවිද්‍යාලය සුද්ධ පවිත්‍ර කිරීම, විශ්වවිද්‍යාලීය උද්‍යානය සකස් කිරීම, ආහාර පාන පිළියෙල කිරීම, දර රැස් කිරීම, ජලය සම්පාදන කිරීම, මේවා කරන්නේ මානවකයෝ නෙමෙයි. මානවකයෝ ආචාර්ය භවතුන්ට, ගුරු භවතුන්ට උපස්ථාන කරන පිරිස. මෙන්න මේ සේවක පිරිස මොකද කරන්නේ? විශ්වවිද්‍යාලයේ සුද්ධ පවිත්‍ර කිරීම, විශ්වවිද්‍යාලීය උද්‍යානය සකස් කිරීම, ආහාර පාන පිළියෙල කිරීම, දර රැස් කිරීම, ජලය සම්පාදනය කිරීම, මේ කාර්යයන් සිද්ධ කරන්න වෙනමම සේවක පිරිසක් ඉඳලා තියෙනවා. ඊළඟට පොතට අවධානය යොමු කරලා බලන්න. ඊළඟට පොතේ සඳහන් වෙන කොටස තමයි ශිෂ්‍යෝ කියන කොටස. විශ්වවිද්‍යාලීය නාලන්දා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පිරිස ගැන සඳහන් වෙන තොරතුරු. ඉගෙනීමෙහි නියැලී සිසු පිරිස දළ වශයෙන් 7000ක් පමණ වන්නට ඇතැයි නිගමනය කළ හැකිය. මේ පිරිසෙන් වැඩිම සංඛ්‍යාව භික්ෂුන් වහන්සේ ගිහි ශිෂ්‍යෝද වූහ. එහෙත් ඔවුන් ඉතා අල්ප පිරිසක් වන්නට ඇත. ඔය විදිහට විස්තරයක් සඳහන් වෙනවා. ඉතින් ඉගෙනීමට යොමු වෙලා හිටපු ශිෂ්‍යෝ සාමාන්‍ය දළ වශයෙන් අපි ඉස්සෙල්ලා කතා කළේ 10000ක් කියලා. සම්පූර්ණ නේවාසික ශිෂ්‍ය සහ
ආචාර්ය පිරිස 10000ක් කියලා තමයි කතා කළේ. ඉතින් 10000න් සේවක පිරිසක් වෙන් වෙනවා. ඒ සේවක පිරිසක් වෙන් වුණාට පස්සේ අපිට සාමාන්‍ය නිගමනයකට එන්න පුළුවන් 7000ක්වත් අඩුතරමින් ශිෂ්‍යෝ අධ්‍යාපනික කටයුතු වල ශාස්ත්‍ර ග්‍රහණී යෙදෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් ශිෂ්‍යෝ භික්ෂුන් වහන්සේලා. ගිහි ශිෂ්‍යෝත් ඒ අතරේ ඉඳලා තියෙනවා. හැබැයි වැඩිපුර පිරිසක් ගිහි ශිෂ්‍යෝ. දේශීය හා විදේශීය ශිෂ්‍යෝද බෞද්ධ මෙන්ම අබෞද්ධ ශිෂ්‍යෝද මෙහි සිප් සතර හදාලා. නාලන්ද විශ්වවිද්‍යාලයේ ගිහි පැවිදි කියන දෙපාර්ශවයම සහ දේශීය විදේශීය බෞද්ධ අබෞද්ධ කියන පිරිස් කණ්ඩායම් අධ්‍යාපනික කටයුතු වල නිරත වෙලා තියෙනවා. නාලන්ද විශ්වවිද්‍යාලයේහි ඉගෙනීම කළ සිසු පිරිස කොටස් තුනකට වර්ග කළ හැකිය. නාලන්ද විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් ශිෂ්‍යෝ කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. එක පිරිසක් මූලික අධ්‍යාපනයේ වෙනත් ගුරුකුලයකින් ලබා අවුරුදු 15 සම්පූර්ණ වූ පසු නාලන්දාව අවට ප්‍රදේශවැසි ශිෂ්‍යෝ මෙහි ඇතුළත් වෙච්ච පිරිස. මූලික අධ්‍යාපනයේ වෙනත් ගුරුකුලයකින් වෙනත් ස්ථානයක අවුරුදු 15ක් දක්වා සම්පූර්ණ කරන ඊට පස්සේ අවට ප්‍රදේශවාසී ශිෂ්‍යෝ නාලන්දාවට ඇවිල්ලා තිනු. මෙලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙච්ච අය පුරා 8 වසරක් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය යුතුයි. අවුරුදු 15ක් වෙනකන් වෙනත් තැනක අධ්‍යාපනය ලැබලා නාලන්ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. නාලන්ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා මේ අවුරුදු 15ක් දක්වා වෙනත් තැනක ඉගෙන ගත්ත පිරිස මොකද කරන්නට ඕන? අවුරුදු 8ක් නාලන්ද විශ්වවිද්‍යාලයේ ඇතුලේ අධ්‍යාපනය ලබන්න ඕන. ඊළඟ කණ්ඩායම කෙරෙහි අවධානය යොමු කරමු. දෙවනි කණ්ඩායම අපි කිව්වේ කණ්ඩායම් තුනක්. ශිෂ්‍ය කණ්ඩායම් තුනකට ශිෂ්‍ය කණ්ඩායම් තුනෙන් දෙවනි කණ්ඩායම අපි බලමු. දෙවනි කණ්ඩායමේ ලක්ෂණ මොනවද කියලා, මොනවද ඒ දෙවනි කණ්ඩායම කවුද කියලා. මූලික මූලික අධ්‍යාපනයේ නිම කළ මූලික අධ්‍යාපනය නිමා කරපු වයස අවුරුදු 20 සම්පූර්ණ කරපු අය ඊට පස්සේ උපාධි අපේක්ෂකයන් වශයෙන් නාලන්දාවට ඇතුළු වෙලා තියෙනවා. දෙවනි කණ්ඩායම පළවෙනියටම වෙනත් ගුරුකුලයක අවුරුදු 15ක් දක්වා ඉගෙන ගන්න පිරිස, ඊට පස්සේ නාලන්දාවට ඇතුළු වෙලා අවුරුදු 8ක් ඇතුළේ විශ්වවිද්‍යාලය ඇතුළේ ඉගෙන ගන්න පිරිස, ඊට අමතරව මූලික අධ්‍යාපනය නිමා කරලා වයස අවුරුදු 20ක් සම්පූර්ණ වෙච්ච උපාධි අපේක්ෂාවෙන් නාලන්ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන පිරිස, ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් මේ වගේ ශිෂ්‍යෝ නාලන්ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා තිනු. මේ ගණයට අයිති ශිෂ්‍ය පිරිස අධිකතර වූහ. මේ ගණයට අයිති වෙන උපාධි අපේක්ෂාවෙන් නාලන්ද විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙච්ච පිරිස වැඩි. ඔවුන්ට අවුරුදු 3ක් පාඨමාලා හදාරා උපාධිය ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා තිබිණි. අවුරුදු 3යි අවුරුදු 15ක් දක්වා පිට ස්ථානයක වෙනත් ගුරුකුලයකින් අධ්‍යාපනය ලැබපු අය අවුරුදු 8ක් ඉගෙන ගන්නට ඕන. අවුරුදු 20 දක්වා ඉගෙනීම් කටයුතු කරපු පිරිස, උපාධිය ලබා ගැනීම සඳහා පැමිණි පිරිස අවුරුදු 3ක් ඒ සඳහා අධ්‍යාපනය ලබන්නට ඕන. වර්තමාන විශ්වවිද්‍යාලයක සාමාන්‍ය උපාධි පාඨමාලාවසේ මෙය පැවතියේ යයි සිතිය හැකිය. සාමාන්‍ය විශ්වවිද්‍යාලයක සාමාන්‍ය වේදී උපාධියක් කරනවා නම් වසර 3ක්, ඊට අමතරව විශේෂ වේදී උපාධියක් කරනවා නම් වසර 4ක් කටයුතු කරන්නට ඕනේ. ඒ වගේ තත්ත්වයක් තමයි නාලන්ද විශ්වවිද්‍යාලයේ තිබිලා තියෙන්නේ. ඉතින් දෙවනි කණ්ඩායම විදිහට උපාධි අපේක්ෂාවෙන් නාලන්දාවට ඇතුළු වෙච්ච පිරිස. දේශීය හා විදේශීය වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සිප් සතර හදාරා සිය දැනුම උපමට්ටම් කරගනුවස් හෝ නාලන්දාව ලබා තිබූ කීර්තිය නිසා එම ආයතනයේ උපාධි දරයකි පවසා ගැනීමට හෝ සමහරු මෙහි පැමිණියහ. තුන්වෙනි කණ්ඩායම තමයි මේ අපි සඳහන් කරන්නේ.
තුන්වෙනි කණ්ඩායමේ විශේෂත්වය තමයි දේශීය සහ විදේශීය වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල ශිල්ප ශාස්ත්‍ර හදාරලා උපාධි අරගෙන ඒ දැනුම තවත් උපමට්ටම් කරගන්න අදහස් කරගෙන ආපු පිරිස නාලන්දාවට ඇවිල්ලා තිනවා. ඉතින් නාලන්දාව කීර්තිමත් ආයතනයක් නිසා එතන උපාධියක් ගත්ත කෙනෙක් ඒ විශ්වවිද්‍යාලෙන් උපාධියක් ගත්ත කෙනෙක් කියන ගෞරවයට පත් වෙන්නට හිතාගෙන සමහර අය ඇවිල්ලා තිනවා. ඉතින් ඒ වගේම මේ පිරිස වත්මන් වහරණෝ වර්තමාන විවහාරයේ අනුව පස්චාත් උපාධි සඳහා තමයි නාලන්දා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා තියෙන පස්චාත් උපාධියක් කර ගැනීමට ඇවිල්ලා තියෙනවා නාලන්දා විශ්වවිද්‍යාලයට. පිට රටවල් වලින් පැමිණි බොහෝ ශිෂ්‍යෝ මේ තුන්වෙනි කණ්ඩායමේ පිරිස අතරට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම පස්චාත් උපාධිය ලබා ගැනීම සඳහා ටිබෙට් රටින්, චීනෙන්, ජපානෙන්, කොරියාව සහ සුමාත්‍රා, මොංගෝලියා වගේ මැද පෙරදිග රටවල් වලිනුත්, තුර්කිය වගේ අපරදිග රටවල් වලිනුත් ඇවිල්ලා තියෙනවා. ටිබෙට්, චීන, ජපාන, කොරියාව, සුමාත්‍රා, මොංගෝලියා වගේ මැද පෙරදිග රටවල් සහ තුර්කිය වගේ රටවල් වලිනුත් ශිෂ්‍යෝ පැමිණලා තියෙනවා. ඉතින් මේ අපි කතා කළේ ඔබෙන් අහන්නට පුළුවන් නාලන්දා විශ්වවිද්‍යාලයට අධ්‍යාපනය ලැබීම සඳහා මැද පෙරදිග රටවල් වලින් ආපු පිරිස් ගැන සඳහන් වෙනවා. ඉතින් ඒ රටවල් කිහිපයක් අපෙන් අහන්න පුළුවන්. කොයි වගේ ශිෂ්‍යෝ දෙවිලා තියෙන, එහෙම නැත්නම් නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු ශිෂ්‍ය කණ්ඩායම් කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්, ඒ පිළිබඳව දක්වන්න කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් නාලන්දා විශ්වවිද්‍යාලයේ ආචාර්ය සහ ශිෂ්‍ය පිරිස් පිළිබඳ තොරතුරු හියුන්සයන් තෙරුන් වහන්සේගේ බ්‍රමණ වෘතාන්තයට අනුව ගෙනහැර දක්වන්නට කියලා අපෙන් අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු ලබා දීම සඳහා අපිට මේ කරුණු නරඹන්නට වෙනවා, කියවන්නට වෙනවා, මතකෙහි රඳවා ගන්නට වෙනවා. එසේනම් ඊළඟට අපි ධර්මාචාර්ය පාඩම් සාකච්ඡාව තුළින් සංස්කෘතිය පොතට අදාළව නවවෙනි පරිච්ඡේදයේ පස්වෙනි කොටස තවත් විශේෂ කරුණු එක්ක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ කොටසෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව.